SLT Mobitel. පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. සුරතට රැගෙන පන්දමයා කෙට ඇතුරා පමතට දීතුරු මිනියක් රැගෙන නද කරා පෙර සිට උපත පන්දමයාක කවි කරා මේ ඔබට ආපාටන් සැම දෝස දුරු කරා ප්‍රතිශතයක් ලබාගෙන අවසාන වශයෙන් අනබි භවනීය අට දෙන අතරට එක්වන තරගකරුවා බවට පත්වනවා. නිරෝෂා, ශිහාන් හෝ කවුරු හෝ සහතිකයක් දෙනකන් බලාගෙන හිටියද? නැහැ, මොකද දැන් මට ඇත්තටම මම ටිකක් කල් ගත්තා හිමරුට වෝට් කරන්න. මම ගොඩාක් හිතුවා, මොකද මේ අවසාන පස් අවසාන අද දවසේ අවසාන දහ දෙනාගෙන් පස් දෙනා ගීත ගායනා කරනකොට මේ ඉන්නේ ඔක්කොම දක්ෂයෝනේ. මේ ගත්තම මේ හැමෝගෙම තමන්ගේ අනන්‍යතාවයත් එක්ක තරඟ කරන තරඟකරුවන් ඉන්නේ. ඊයේ දවස ගත්තත් එහෙමයි, අද දවස ගත්තත් එහෙමයි. එතකොට මෙතනදී හැම වෙලේම හිතට එකඟ වෙනවා, කවුරු ඉදිරියට ගියත් කවුරු පරාජය වුණත් දැන් කරන්න දෙයක් නැහැ කියන හැඟීම. මොකද හැමෝම දක්ෂයි කියන එක සහතික කරලා ඉවරයි. ඒ නිසා හැබැයි මම
ඒ තමන් කරපු දේවල් හර්ෂහරි හැමෝම මෙතන ගායනා කරනකොට කලින් ගායනා කරපු දේවල් ඔක්කොම දිහා බලනකොට මට හිතුණා හිමරු ඉස්සරහට යන්න ඕනේ කියලා මගේ හිතේ තිබ්බා. ඒක නෑ කියලා කියන්න බෑ. මොකද හිමරු කියන්නේ විශේෂ තරගකරුවෙක්. මේ තරගය තුළ සිටිය යුතුමයි කියලා මම හිතන. ඒ කියන්නේ මගේ කණ්ණායමද නොවෙනවාද කියන එක නෙමෙයි. හිමරු එයා හදාගත්තු එයාගේ අනන්‍යතාවය වෙන අනිත් තරගකරුවන්ට සාපේක්ෂව ගත්තොත් ඔහු විශේෂයෙන් කැපිලා පේන තරගකරුවෙක්. මේ තරගය තුළ ගායනේ ඔබට හර්ෂද නෑ. ඒටි දෙන්න දෙකක් කිව්වේ හිමරුගේ ගායනය හිමරු කරණය කරගෙන ගායනා කරා. හර්ෂගේ ගායනය ගායනා කරා. ඉතින් මේ ප්‍රතිඵලය ගැන ඔබ සතුටුයි? මම සතුටුද නැද්ද කියලා මට කියන්න බෑ. මොකද දැන් කවුරු පරාජය වුණත් සතුටක් නැහැ. කවුරු ගෙදර ගියත් සතුටක් නැහැ. මොකද හැමෝම මෙතන දක්ෂ තරඟකරුවා. ඒ නිසා ඔබට හිමරුද හර්ෂද ඉදිරි තරග වටේට අද ගායනයෙන් සුදුසුම කෙනා? මගේ හිතේ තිබුණ දෙන්නම ඉන්න ඕන කියලා. නෑ, දැන් මේ සංසන්දනයේදී දශමකින්වත් කෙනෙක් ඉදිරියෙන් තියන්න බෑ. ඉදිරියෙන් තියන්න නෑ මම. අමල් ඔබ කවද ඉදිරියෙන් තියන්නේ? හර්ෂ. හොඳයි. හිමරු තීරණය ලැබී තිබෙනවා. අපි ඉදිරි තරග වටේ දෙමුණ ගැසෙමු. ජය වේවා. හිමරු බ්‍රාහ්මණ ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා.